නිදහස් දාහතර වසරේ පස්වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ජීවිත කාලයේම වෙහෙසෙන්නේ ජීවිතය සොයා ගෙනුමටයි ජීවිතය සොයාගත් විට වැටහෙන්නේ ජීවිතය කියා කිසිවක් නැති බවයි නැති දෙයක් වෙනුවෙන් ශෝක වෙන කම්පා වෙන සතුට වෙන මනෝ ලෝකයක ජීවත් වන්නේ දෙවියන් විසින් මිනිසා මෙව්වා නොව මිනිසා විසින් දෙවියෝ බ්‍රහ්මයෝ මෙව්වා මේ ලෝකේ මැවුම් කාර්යය වෙන කවුරුවත් නෙමේ මම තමයි මැවුම් කාර්යය කා ළඟත් ඉන්න මමත්වය ඒ මැවුම් කාර්යය තමයි ඔබේ හිතෙත් ලෝකෙත් තියෙන සියල්ල මවන්නේ නැත්තම් ලෝකය හරිම ස්වභාවිකයි ඔබේ දුක මවන්නේත් ඔබේ සතුට මවන්නේත් මම මමත්වය ඒ මමත්වයේ ගැඹුරින් හඳුනන්නේ නැති කෙනෙකුට සිතෙන්නේ ඒ අධ්‍යාත්මික ලැබෙන දේවල් වෙනත් බලවේගයක් විසින් ලබා දෙන දේවල් කියලා. නමුත් ඇත්තටම ඒක තමා තුළම සිදුවෙන දේ. තමාගේම දේ. දැන් සමහර සර්පයෝ ඉන්නවා. එයාගේ වලිගේ කොටසේ එයා රැවටෙනවා. ගොදුරක් කියලා. ගොදුරක් කියලා රැවටිච්ච ඒ සර්පයා මොකද කරන්නේ? තමන්ගේ වලිගෙම ගිලනවා. ගිලලා අවසාන දක්වාම එන උගුර ළඟට එනකම් එනවා. කඳ අවසානයේ ඇඹරිලා එනකොට තමයි තේරෙන්නේ මේ මම ගිලලා තියෙන්නේ මගේම වලිගේ කියලා. ඒ වගේ මිනිස්සුත් මොකද හිතන්නේ? මේ චින්තනය මේ මානසික ස්වභාවය මේ ලැබෙන දේවල් මේ කම්පන මමම හේතු කරගෙන මගේම දේවල් නෙමෙයි මේවා අනුන් නිසා වෙනත් බලවේගයක් නිසා වශයෙන් ඒව පිටතට අන් අයගේ දේවල් හැටියට පමුණවනවා දැන් ගොඩක් කාලවල දැන් තමන්ට තරහ යනකොට ඒක පමුණවන්නෙත් අපි අන් අයට අන් අය නිසා තමයි මට මේ තරහ ගියේ ඒක තමයි ලෝකේ පුතඥ මහාවේ අවිද්‍යාත්මක ස්වභාවයේ ලක්ෂණය අපි තේරුම් කරගන්න ඕනේ මෙතන මේ සමස්ත ක්‍රියාවලියම මමංකාරය මමත්වයේ පදනම් වෙලා තියෙන්නේ කියන එක. ඒ මමත්වයේ අඩු අය ඉන්නෝ වැඩි අය ඉන්නෝ. මමත්වයේ වැඩි අය වැඩිපුර පීඩා විඳිනවා දුක් විඳිනවා. මමත්වයේ අඩු අය දුක් වේදනා අඩුයි. ඒ මොනවා දැනුණත් කම්මලේ බල්ලා වාගේ ඉන්නේ ගොඩක් වෙලාවට මෝහ අන්ධකාරයයි දුකත් ලැබුණත් එකයි සපක් ලැබුණත් එකයි බෑන්නත් එකයි කැහුවත් එකයි අබින් කාපු මිනිස්සු වගේත් ඉන්නෝනේ කට්ටිය ඒක විශේෂ අවබෝධයක් නිසා නෙමෙයි ඒ තමයි මෝඩ මිනිස්සු කියලා කියන්නේ ඒගොල්ලන්ට මෝහ අන්ධකාරයයි කියලා කියන්නේ ඒගොල්ලන්ට දැනෙනව හැබැයි ඒ දැනෙන කිසිම සංවේදීතාවයක් ඔස්සේ ක්‍රියා කරන්න තේරුමක් නැහැ අවබෝධයක් නැහැ ඒකයි හේතුව
නිතරම සොයන්න තමා දෙසට හැරෙන්න සමාදේශයට හැරෙන්න කියලා කිව්වහම තමාදේශ බලන්න කිව්වහම ඒ ඇත්තෝ බලන්නේ ඔන්න තමන්ගේ ඇස් දෙක දිහා. එහෙම නැත්නම් තමන්ගේ කන් දෙක නාසය දිව ශරීරී ක්‍රියාවලිය දිහා. එහෙම නැත්නම් බලන්නේ යා තමන්ගේ සිත දිහා. ඒ තමාදේශ බැලීම නොවේ. ඒ තමාගේ සිතවිලි දෙස බැලීම. ඒ තමාගේම දෘෂ්ටි දෙස බැලීම ඒ තමාගේම වචන දෙස ආකල්ප දෙස බැලීමක් පමණයි. තමා දෙස බැලීම කියන වචනය හරි ගැඹුරු වචනයක්. තමා රැඳී සිටින්නේ කොහිදයි මුලින්ම හඳුනාගත යුතුයි. තමා රැඳී සිටින්නේ කොහිදයි මුලින්ම හඳුනාගත යුතුයි. කොයිද ඉන්නේ මේ මොහොතේ දකින්න ආරම්භ වෙන දැකීමේ ඇස. අන්න එතන ඉන්නේ තමා. මේ මොහොතේ දැකීම ආරම්භ වෙන දැකීමේ ඇස. දැන් මේ මොහොතෙත් බලබලා ඇති චිත්‍ර කාලේ ධර්මතා බලබලා මනමන ඇති අන්න මම ඉන්න තැන. පේන දේවල් නෙමේ බලන කෙනයි මම. අපි හිතන සමහරලාට ඇහැට ගෝචර වෙන දේ මම කියලා. එහෙම නැහැ. ඇහැට ගෝචර වෙන දේ නෙමේ මම. ඇසයි මම. කනට ගෝචර වෙන දේ නෙමේ මම. කනයි මම. නාසයටත් දිවටත් ශරීරයටත් ගෝචර වෙන දේ නොවන මම ඒ ගෝචර කරගන්නා වස්තුවයි. ඔබ මම දෙස බලනවා කියන්නේ තමා දෙස බලනවා කියලා කියන්නේ ඒ ආරම්භක අවස්ථාව දෙස බැලීම. ඒක ඊටාම අපහසු කාර්යයක්. හරියට තේරුම් ගත්තොත් ඒක ඊටාම පහසු කාර්යයක්. මේ ලෝකේ තියෙන විවිධ කාර්යයන් අපිට ඉතාම අපහසුයි වගේ පෙනුනත් ඒව නිවැරදිව තේරුම් ගත්තහම ඒව පහසු කාර්යයක්. රජකම කියන එක කෙනෙකුට පේන්න පුළුවන් අපහසු කාර්යයක් කියලා. ඒකත් හරියට තේරුම් ගත්තහම හරි ලේසි කාර්යයක්. ඒකෙත් ඒ හැටි වැඩක් නැහැ. ඒ තේරුම් ගැනීමයි වැදගත්කම තියෙන්නේ. අර මහා බ්‍රහ්මයා ලෝකේ වටේ හොයනවා වගේ බුදුහාමුදුරුවෝ අපිත් මහා බ්‍රහ්මයෝ වගේ මොකද හොයන්නේ? ඇහැට ග්‍රහණය වෙන නිවනක් හොයනවා. හම්බ වෙයිද? දෑතට ග්‍රහණය කරන්න පුළුවන් නිවනක් හොයනවා. හම්බ වෙයිද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඇස කියන එක මෙහි මේ ලෞකික ලෝකයේ සීමා සහිත ග්‍රාම්‍ය දෙයක්. ඒකේ හැටි ලොකු දෙයක් දකින්න බැරි විද්‍යාවන් දකින්න බැරි දෙයක් ඒ ඇස. අඳුම තරමේ ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට ඒකේ ගිනි පෙල්ලක් ස්වභාවය නොපෙනී ගිනි රවුමක් පේන බවට පත් වෙනවා. ඒකේ හේතුව තමයි අපේ ඒ දැකීමේ වේගයේ මාත්‍රයේ තිබෙන ස්වභාවය. චර වේගයක් හසු කරගන්න බැරි වෙලා යනවා. ඒකයි. එහෙමනම් මේ ඇසින් ග්‍රහණය කරන දේවල් මොනතරම් අවිද්‍යා සහගතව ග්‍රහණය කරනවද? අපිට පේන්නේ ඉර පායල බහැල යනවායි කියලා. නමුත් වෙන්නේ වෙන දෙයක් නේ. ඉර එහෙම දීද්දි අපි ඒක වටේ කැරකෙනවා. පෘථුවිය කැරකෙනවා. නමුත් අපිට පේන්නේ
ඉරයි පෑවුවේ ඉරයි බහැල යන්නේ අපි කවදාවත් කියන්නේ අපි කරකිලා ගියා කියලා දැන් පේන විදිහේ තියෙන දුර්වලකම් ඉතින් ලෝකෙ බැලුවාමත් බැලුව බැලමත් පේන්නේ පැතලිය වගේ කවුරුත් පැතලිය කියලා හිතාගෙන හිටිය ලෝකෙ රවුම් කියපු මිනිස්සෙවත් මල්ල දැම්මා मिनसुंग पेन मायमी कोने विश्वास ए वगे अविज्ञा बच्चा संखारा खेल खेलो पेन मम मगे मगे आत्मे मगे दरु मुनुपुरु नेयु इडम खडम देपल रन रिदी मुतु मेनिक दिहा पेन हेम विधियम अर वगे अविद्या सहगत देक्मक तेनो तेनो संपूर्ण अविद्यापच्य संकार सकस्वेला हेमदयाक्म अविद्यावे पुदज्जन हिते सकस्वेच्च हेमदयाक्म अविद्या इतकोड आगम सकस्सुने अविद्यावे जातीय सकस्सुने अविद्यावे पुज्जलत्वे सकस्सुने अविद्यावे इलांगट इडम कडम रन रिदि मुतुमेनिक मुदल सकस्वेला अज्ञान सकस्वेला ओक्कोम अविद्यापच्य संकार ඒ කිසි දෙයක විද්‍යාව පදනම් වෙලා නැහැ. අවිද්‍යාව පදනම් වෙලාමයි සංස්කාර වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව කියන එක දුරු කරනවා නම් එයා විද්‍යාව කියන එක පහල කර ගන්නවා. අවිද්‍යාව කියන්නේ කුමක්ද? අවිද්‍යාව කියලා කියන්නේ ඇස. අවිද්‍යාව කියන්නේ කන. අවිද්‍යාව කියන්නේ නාසය, දිව, ශරීරය. मन अविद्याव क्याने समस्त लौकिक ज्ञान इंद्रिय ज्ञान तमय समस्त अविद्याव एक तमय ओम संकल्प तेन इतिंग ये ओकिंग वेडगन पुलु अंकेल हितागन इन्नोना ओक प्रयोजन वंकेल हितांग इन्नोना एक निमे वेनदेयक तमय सिद्धवे अवसाने लौकिक ज्ञाने जीवात्न के नाद मुखद लभिन्न अवसाने निष्फलत्वे पमनाय निष्फलत्वे पमनाय एनिसाय निष्फल वु ज्ञाने मगहर यन्नोन अतहरल यन्न तमंट हेकियाव तियेन्नोन समस्त इंद्रिय उपाधानय इंद्रिय बद्धे अतहरिन्नोन एहि सत्यज्ञत एहि सपेयज्ञत एहि दुखक्म पीडावक्म एत सैम सपेयक्याय पेनतन दुखक् एत आदि वसेन इंद्रिय धर्मता तुल आदीनवे दकिन्नोन इंद्रियान तुल तिबेन्ने रवटीमा इंद्रियान तुल तिबेन्ने रवटीमा ए रवटीम मनाव तेरुं करगान्नो නොරවටෙන්නට මම නොවන්නට ඕන මම නොවන්නට ඕන නොරවටෙන්නට මම නොවන්නට ඕන මම වෙමිනම් එයා ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා මම නොවේනම් එයා ඉන්ද්‍රියන් වලට ඇවිල්ලා නැහැ මම පහළ වෙන තැන ලෝකයේ සියල්ල පහළ වෙනවා මම නැති තැන ලෝකයේ සියල්ලගෙම නිදහස් වෙනවා
ඇසකන නාසය දිව ශරීරය මන කේන ඉන්ද්‍රයන් 6 ඔස්සේ තමන්ගේ ඥානය විහිදවන්නේ නැතුව තමන්ට පුළුවන්කම තියෙන්න ඕන ලෝකෝත්තර භාවයේ කෙරෙහි තමන්ගේ සිත යොදවන්න ඉන්ද්‍රයන් වල නිරෝධය කෙරෙහි සිත යොදවන්න අඳුරහා ආලෝකයේ ඉක්ම වූ අවේදීත ගුණයන් ඔස්සේ සිත යොදවන්න පැය 24 කාලයේ ඉක්ම වූ අකාලික වූ පැය 24න් ඔබ්බේ ඇති රයහා දහවල ඉක්ම වූ කාලය කරා යොමු කරන්න ඔබට හැකියාව තියෙනවා. ඒ තුල ධර්මයේ තුල යෙදෙද්දි ස්වභාව ධර්මයේ තුලින්ම සිදුවෙන අපූර්ව පරිවර්තනයක් තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඒක අදාහ ගන්නවත් බැරි දෙයක් සාමාන්‍ය විදියට අත්දකිය යුතු දෙයක්. ඒක තමයි බුදුහාමුදුරුව කල්පනා කරලා බැලුවේ මේ වෙසක් සමය මීට 2600 ගණනකට කලින් මේක මිනිස්සු තේරුම් ගනේද කියලා. ඒකට හේතුව මේ ධර්මයේ තියෙන දිසා ස්ථානය ගැන ධර්මයේ ගැන මොනම වචනයක්වත් කියන්න බෑ. ධර්මයට යන මාවත පිළිබඳවයි යමක් කියන්න පුළුවන්. ධර්මය ගැන මුකුත් කියන්න බෑ. ඇයි? ධර්මය නිහඬයි. ධර්මය රූප නිරෝධයෙන්, ශබ්ද නිරෝධයෙන්, ගන්ධ නිරෝධයෙන්, රස නිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන්, සිතිවිලිවල නිරෝධයෙන් සහ අකාලිකත්වයෙන් යුක්තයි. ඒ නිසා ධර්මය ගැන කිසිවක්ම කියන්න බෑ. අන්න එහෙම කරුණු කාරණා වටහලා දෙද්දී එයා තේරුම් කරගන්නවා ඒ ධර්මය විශිෂ්ට ඥානෙ. අන්නේ ධර්මයයි ඔබ ධර්මානුකූලව දැකිය යුත්තේ, අවබෝධ කරගත යුත්තේ. ඒ ධර්මානුකූලව දැකීමට වෙර මහන්සිය යොදන්න. හැබැයි ඒ වෙර මහන්සිය මමත්වයේ වෙර මහන්සියක් නොවිය යුතුයි. බොහෝ දෙනාට සිදුවෙන කාරණේ තමයි මේ කරුණු හරියට වටහාගෙන නැති එක තමයි අපිට ගොඩාක් ප්‍රශ්නවලදී පේන්න තියෙන කාරණේ. බොහෝ ප්‍රශ්නවලදී පේන්න තියෙන කාරණේ තමයි මේ අපි කියන වචනය හරියට සම්පින්දණය කරලා අරගෙන නැහැ. වේද මහත්තයා කසාය බෙහෙත් වර්ග 7ක් ලියනවා. පහක් කරගෙන අනිත් ඒවා හොයාගන්න අමාරුයි කියලා තඹගෙන බොනවා. එතකොට ලෙඩේ හොඳ වේද? ලෙඩේ හොඳ වෙන්නේ නැහනේ. කසාය 7ක් තියෙන්නේ, ඒ 7ම ඕන. ඈ? ඈ? නිදි කුම්භ මුල් හොයාගන්න අමාරුයි කියලා, පාවට්ට කොළ හොයාගන්න අමාරුයි කියලා. ඒව දාන්න නැතුව අර හොයාගත්ත පහ තඹල බොනවා. අන්න ඒ වගේ සමහර දේවල් නිවැරදි විදියට සම්පින්දණය කරගන්න නැතුව ගන්න අර්ථ නිසා විවිධ දෝෂ තියෙනවා. දැන් අප මේ දේශනාව ආරම්භ කරද්දිම කියපු දේ තමයි තමන් දිහා බැලීම කියලා කියන්නේ සිතුවිලි දිහා බැලීම නෙමෙයි කියලා. රූප දිහා බැලීම නෙමෙයි කියලා, අතීතයේ දිහා බැලීම නෙමෙයි කියලා, අනාගතයේ දිහා බැලීම නෙමෙයි කියලා, කෙලෙස් දිහා බැලීම නෙමෙයි කියලා. ඈ මෙතන තමා කියන කෙනා දිහා බලන්න ඒ දැකීමේ ආරම්භය, ඒ දකින්නේ, ඒ මෙහෙයවන්නේ
කවුද අන්න එතනයි තමා ඉන්නේ එහෙම නැතුව තමාට ග්‍රහණය වෙන දේ තුල නෙමෙයි තමා ඉන්නේ හ්ම් තමන්ගේ සිතවිලි වල නෙමෙයි තමා ඉන්නේ ඒ සිතවිලි වල දිහා බලන කෙනා තුල තමා ඉන්නේ අන්නේ නොතේරෙන පැත්තේ ඉන්න කෙනා දිහා බලන්න අපි සාමාන්‍යයෙන් එහෙම දමක් දිහා බල්ල එක පාට පේන්නේ නැත්නම් එතනින් ඇහැ ඉවත් කරගන්නවා ඒක හොඳ නැහැ නොතේරෙන හැමතැනම යමක් නොතිබෙනවයි කියලා කියන්න බෑ දැන් ඇස් දෙක පියාගෙන මේ මෙහෙම උඩට අත ඔස්වල් මෙහෙම අත දික් කරලා බැලුවොත් එම ඔබේ අතේ මොකවත් වදිනවද නැහැ වදින්නේ නැහැ හැබැයි ඒ උඩින් මොනව හරි නැද්ද තව ඩිංගක් උඩට ගියා මොනව හරි නැද්ද සියලු සිවිලිම හැබැයි ඒ සිවිලිම වැදුන්නේ නැත්තේ ඇයි මගේ අත දිග නෑ එච්චර උස නෑ අන්න ඒ නිසා ඔබේ ඥානය ටිකක් උස වෙන්න ඕන ඔබට අර මොකවත් නොපෙනෙනවයි කියන තැනම නොතේරෙනවයි කියන තැනම පරීක්ෂණය කරන්න ඕන එතකොට තමන් ඒ ඔස්සේ තව තව මෙහෙම මෙහෙම යා බලනවා තව තව උඩට උඩට ගිහිල්ලා බලන ඕන අහු වෙනවා තේන්නනේ ගොඩාක් දෙනෙකුට තියෙන්නේ ඒක තමයි අර ධර්මයේ කියන පැත්තට හැරිච්ච ගමන්ම හම්බ වෙන්නේ නිරෝධයක් ඒ පැත්තේ මුකුත් නැහනේ ඒ පැත්තේ නිවනක් ඇත්තෙත් නැහැ අපි හිතපු ප්‍රාර්ථනා කරපු මොකක්වත් නැහනේ ඒ නිසා ඒ පැත්ත වැඩන්නේ ඒ පැත්තේ මුකුත් නැතුව ඇති ඒ පැත්ත හිස් කියලා හිතනවා ඒ පැත්ත හිස් නැහැ ඒ පැත්ත තමයි වැදගත්ම කොටස අපේ ඥානය පූර්ණත්වයටපත් නො වූ බැවින් අපිට ඒ දේ හසු නොවීමයි තියෙන්නේ ඒ නිසා ඒ දිසටම හැරෙන්න ඊළඟට සිත නිරෝධ කර කර යනවයි කියලා දෙයක් කරන්න නැහැ සිත නිරෝධ කර කර යනවයි කියලා දෙයක් කරන්න නැහැ ඒක හොඳට මතක තියාගන්න නිරෝධය කියලා දෙයක් නැහැ දැන් ඔබ නිරෝධයයි කියලා දෙයක් ඔන්න මනෝසේ මවා ගන්නවා නිරෝධය කියන්නේ මොකද්ද කියලා අහුවොත් කියයි මුකුත් නැහැ පාඩුවේ ඉන්නෝ නිකන් ඉන්නෝ හීස් ඒ එකක්වත් නිරෝධය නෙමෙයි ඒ ඔක්කොම සංකල්ප ඒකක්වත් නිරෝධය නෙමෙයි ඒ ඔක්කොම සංකල්ප තොර මුකව නොහිත ඉන්නවයි කියන එක නෙමෙයි වැදගත් කෙනෙක් හැටියට නොසිටිනවයි කියන එකයි වැදගත් පුජ්‍යලයාට ක්‍රියාකාරකමක් නෙමෙයි පුජ්‍යලත්වයේ නිදහස් වීමට වැඩපිළිවෙලා මේ අනුශාසනාවන් තුළ තිබෙන්නේ පුජ්‍යල ක්‍රියාකාරීත්වයක් නෙවෙයි පුජ්‍යලයාගේ නිදහස් වීමට වැඩපිළිවෙලා මේක පඤ්ඤාවන්තස්ස අයන්දම්මෝ ඥායන්දම්මෝ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවන්තයන් උදසාරය කියන දේ තේරෙන දැනෙන දේ තේරෙන මෙහෙයවන දේ තේරෙන හඳුන ගන්න පුළුවන් ඒ විදියටම එහි ක්‍රියාකාරීත්වය එහි ස්වභාවය එහි ලක්ෂණ එහි හැඩය එයාට තමයි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් එයාට තමයි කියන්නේ ප්‍රඥාවන්තය කියලා ප්‍රත්‍යඥාණය දැනෙන දේ දැනෙන විදියට අඳුන ගන්න පුළුවන් දැනෙන දෙහි යථාවාදීව දකින්න පුළුවන් එවැනි බලයක් ඔබට තියෙන්න ඕනේ එහෙම නැත්නම් ප්‍රඥාව නැති අය කවදාහන් නිවන් දකින්න බෑ ප්‍රඥාව තියෙන අයමයි නිවන් දකින්නේ මොඩයන්ට නිවන් දකින්න බෑ
ඕනම කෙනෙක් උපතේ මෝඩයි ඥානෙ දියුණු කරගන්න ඕන වඩා ගන්න ඕන කවුරුත් උපතින් ඥානවන්ත නැහැ හොඳින් අහන්න හොඳින් මෙනෙහි කරන්න හොඳින් සම්පින්නණය කරන්න ඔබට මේ පසක් වෙන තුරුම මම අත්හරින්නේ නැහැ කියන නොපසුබස්නා වීරයන් කියන්නේ පසුබහින්නේ නැ මොනම හේතුවකින්වත් කියන ඉදිරියටම ඇදෙන්න ඕන එසේ ඇදීමෙන් තමයි සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්කම තියෙන්නේ හසු වෙන සියල්ල අතහරින්න දැනෙන සියල්ල සිතන සියල්ල කරන සියල්ල නොකරන සියල්ල අතහරින්න බලන සියල්ල නොබලන සියල්ල ඇසෙන සියල්ල නොඅසන සියල්ල ප්‍රිය සියල්ල අප්‍රිය සියල්ල මධ්‍යස්ථ සියල්ල අත්හරින්න සියලු ක්‍රියා අතහැරීම පාදානය කිරීම ඔය සියල්ල කියන වචනයට ඕ හැම දෙයක්ම අයිති වෙනවා ඒ සියල්ල අතහරින්න අතහරින සියල්ලත් උපාදානය කරන සියල්ලත් අතහරින්න අතහරින සියල්ල කියලා කියන්නේ අත්හැරීමට සංකේත සාධක ටිකක් එකතු කර ගැනීම උපාදානය කිරීම කියන්නේ ග්‍රහණය කිරීමට සාධක ටිකක් එකතු කර ගැනීම සාධක සියල්ල අතහරින්න දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා හැටියට උගන්වන එක අර ක්‍රමවේදේ වැරදි සාධක තියාගෙන කරුණු අතහරිනවා දීපල අතහරිනවා වස්තු අතහරිනවා සාධක ඇතුව සාධකේ තමන් ළඟ තියෙනවා හේතු නොදක්වා අතහරින්න මේක අහේතුක වාදයක්වත් හේතු වාදයක්වත් නෙමෙයි ඒ නිසා තමයි මේකට තථාගත ධර්මය කියලා කියන්නේ මොලේට නිදහසක් දෙන්න මනසට නිදහසක් දෙන්න ඇසකන නාසය නිදහස් කරන්න ඒකට තමයි කියන්නේ සංවරෝ කියලා කියන්නේ ඒකට ඒකට තමයි ආර්ය සීලය කියලා කියන්නේ දෘෂ්ටි වලින් තොර සීලය කියලා කියන්නේ ඒක ඔබ ඔළුව හිර කරගෙන මොනවද දෘෂ්ටි වලින් සංකල්ප වලින් වේදනා වලින් ආගම් වලින් ಜಾති වලින් වර්ග වලින් කුල වලින් පක්ෂපාත වලින් ඔළුව හිර වෙලා සියල්ල නිරෝධ කරන්න සියල්ල කියන වචනය ශාල ගැඹුරක් තියෙනවා සියල්ල යන විට ඒ සියල්ල යන වචනේද නිරෝධ කළ යුතුය සියල්ල කියන වචනය අල්ලගත්තොත් මොකද වෙන්නේ අනිත් හැමදේම නිරෝධ වෙයි සියල්ල කියන එක නතර වෙයි සියල්ල කියන වචනයද ඇතුළු නිරෝධ කළ යුතුය සියල්ල නිරෝධ කළ යුතුය ඒ වහා අවබෝධ කරගන්න ඒ වහා දකින්න ඒ තමයි බැඳීම් විරහිත සැනසීම ඇති නිවීම ඇති ස්ථානය දස දිසාවෙන් කිසි තැනක පිහිටා නැති බාහිර හෝ අධ්‍යාත්මික හෝ ලෝකයේ කිසිම තැනකින් පෙන්විය නොහැකි එකම එක ලෝකෝත්තර ධර්මතාවය ලෝකයෙන් එතර වූ ධර්මතාවය ලෝකයට සමාන නො වූ ධර්මතාවය ඉන්ද්‍රයන්ට සමාන නො වූ ග්‍රහණය නොවන්නා වූ ධර්මතාවය ත්‍යාග දෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න ගැඹුරින් ඥාන දර්ශනය කරගන්න
මේ මොහොතේම ඔයේ තරම් නොවටිනා හට්ටි වල මුට්ටි කලගෙඩි කොට්ට පැදුරු ටික අතහැරලා දාන්න. තවසර කීපයකින් කුණු වී පස් වී යන සියල්ල අතහැරලා දාන්න. ඒව ඩාගයක් නොදෙන්න. මනසින් බෙදන්නේ නැතුව දකින්න. හැබැයි පුජ්‍යලයට නම් ওই වැඩේ බාර ගන්න බෑ. සමාලංග සියන පුජ්‍යලත්වයට ওই වැඩේ ওই කොන්ත්‍රාත්තු බාර ගන්න බෑ. පුජ්‍යලය බලන්නෙම බෙදලා. හැම තිස්සෙම පුජ්‍යලය බලන්න බෙදලා. අත්වාදයෙන් පරවාදයෙන් බෙදනවා. ආගම හිටියොත් ආගමට අනුව බෙදලා බලනවා. ජාතික හිටියොත් ජාතියට අනුව බෙදලා බලනවා. එහෙම නැත්නම් පුජ්‍යල මතවාදයෙන් බෙදලා බලනවා. අත්වාදයෙන් පරවාදයෙන් බෙදනවා. බෙදන්නේ නැතුව බලන්න. කාටද මේ බෙදන්නේ නැතුව බලන්න පුළුවන්? ආර්ය ශ්‍රාවකයෙකුට. ඒ ආර්ය ශ්‍රාවකයෙකුගේ පුහුණුව තමයි ඔබ ලබන්නේ. ඔබට තවමත් නොතේරෙනවා නම් අත්හැරීමට කාරණයක් නෙමෙයි ඒක. තවත් වීරිය වැඩි වීමට කාරණයක්. ඔබට තවමත් නොතේරෙනවා නම් ඔබ තව තවත් ප්‍රඥාව වැඩි විය යුතු, වීරිය වැඩි විය යුතු, කැපවීම කළ යුතු කාරණයක්. කැප වෙන්න. සමහර වෙලාවට අර පටු බුද්ධියෙන් කම්මැලි දර්ශනයෙන් හිතනවා මුකුත් කරන්න හොඳ නැහැ, එහෙනම් මේක විමසන්නත් හොඳ නැහැ කියලා හිතන්න එපා. මේ කියන කරුණු ගැඹුරින් විමසන්න. ගැඹුරින් විමසන්න. ඇයි විමසන්නේ? අවබෝධ වෙනතුරු. ඒගොඩ වෙනතුරු ඔරුව පදින්න ඕන. හැබැයි ඒක ඔරුවක් කරගන්න. පිරිසිදු කරනවායි කියලා කියන්නේ යම්කිසි පිරිසිදු කිරීමට රෙදි කැබැල්ලක් අරගෙන ඒ රෙදි කැබැල්ලෙන් අර මේසය පවිත්‍ර කරනවා. එතකොට අපි දන්නෝ ඒ රෙදි කැබැල්ලේ කුණු ගෑවෙනවා කියලා. රෙදි කැබැල්ලේ කුණු ගෑවෙන බව දැන දැන රෙදි කැබැල්ලෙන් මේසය පිස්සදමනවා. අවසානයේ අපි රෙදි කැබැල්ල අරන් තියාගන්න නෙමෙයි කල්පනා කරන්නේ, ඒක සෝදා ඉවතට දමන්න. එහෙම නැත්නම් කඩදාසි කෑල්ලක් නම් ඒ කඩදාසි කෑල්ලත් ඉවතට දාන්න තමයි කඩදාසි කෑල්ල පාවිච්චි කරන්නේ, සර්වියට් එක පාවිච්චි කරන්නේ. ඒ වගේ ඔරුව දාලා යන්න පදින්නේ. විමසුමත් දාලා යන්නයි විමසන්නේ. ඒ මතකේ පමණයි, ඒ ඥානනේ විතරයි එයා ළඟ තියෙන්න ඕන. එහෙම නැතුව අර නිකම්ම මැටි ගොඩවල් වගේ අහගෙන ඉන්න අයට නිවන් දකින්න බෑ. දැන් සමහර තැන්වල කියන කරුණවල වැරදි අවබෝධයන් වලට ලක් වෙච්ච උදවිය අවුරුදු 15යි 20යි අහනෝ මැටි ගොඩවල්. ඔය කන තියන් ඉඳලා විතරයි විශේෂ ඥානයක් වැඩුනේ. ඇයි? විමසුම් බුද්ධියකින් බලන්නේ කියන දෙයක් කොහෙ ගියද ආවි කියලා අපි අහගෙන ඉන්නවා. එහෙම වෙන්නේ හොයන්න, අධ්‍යාත්මිකව හොයන්න. හැබැයි මේ 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 රෙදි කැවැල්ල විසි කරන්න හොයන්නේ. මේ සියල්ලගෙන් නිදහස් වෙන්නයි හොයන්නේ. වීරියෙන් සොයන්න. කොච්චර සෙවීමක් කළාද බුදුහාමුදුරුවෝ? බුදුහාමුදුරන්ගේ හිස හත් කඩ කර පැලෙන්න වගේ දැනුණා. සිද්ධාර්ථ කුමාරය හිතුවා නෑ හත් කඩ කර පල්ලකියත් කවන්නෑ, එක්කම මැරෙනවා නැත්තම් මේක දකිනවා. එහෙම නේම වාඩි වුණේ. එහෙමයි. එහෙම මිය ගියා නම් ඒත් කරන්න දෙයක් නෑ. තවත් පුරුෂයෙක් ලෝකෙ මිය ගියා. රාජකුමාරයෙක් ආධ්‍යාත්මික පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා මිය ගියා. එච්චරයි. එලාවට එහෙම නොවී වෙනත් විදියකින් අවදි වුණා. එතකොට තමයි ලෝතර බුද්ධත්වයේ කියලා කියන්නේ.
මේක දුර්ලභව පහල කරපු දෙයක් මටවත් මේ මොනව ඥානවන්තයෙකුට జగතෙකටවත් මේක ලෞතුරා බුදුහාමුදුරුව අවදි කරලා නොතිබ්බනම් දකින්න බෑ කොච්චර ජීවිතේ පා වුණත් මම මේ හැම දෙයකටම ආස නැති වුණත් එහෙම නිවන් දකින්න බෑ ලෝකේ ගැන කලකිරීමක් ඇති වුණයි කියලා නිවන් දකින්න බෑ මේ ලෝකේ හැම දෙයක්ම කුණු වෙනවයි කියලා දැනගත්තා කියලා නිවන් දකින්න බෑ අර මුළු අධ්‍යාත්මයම එපයි කියලා හිතුණත් නිවන් දකින්න බෑ ඒ විශිෂ්ට ධර්මය ඒ විශිෂ්ට ඥානනය ඒ ගුණය අපිට කාන්දු වෙන්න ඕන මොකද මිනිස්යා ළඟ තියෙන චින්තනය චින්තනය ඉක්මවා යන්නට සමර්ථ නැහැ ඇස ඇස ඉක්මවා දකින්නට සමර්ථ නැහැ සිත සිත ඉක්මවා දකින්නට විඳින්නට සමර්ථ නැහැ ඉතින් කොහොමද දකින්නේ ලේයට මස්නහර දිය වෙලා යනකම් ගහක් යට හිටියත් ඉන්ද්‍රයන් තුලම රැඳෙනවා මිසක් කුඹුවාර කෝප්පික වටේට දුවනවා කට වටේට රවුමට දුවනවා 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 එකම තැන සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල කාලය තුල අපේ ඔරලෝසු කන්ට දුවන්නේත් එහෙමනේ නේ ඔරලෝසු කන්ට වටේනේ අපිත් දුවන්නේ පැය 24 දීපාන්දරින් දුවනවා ආයි හවස ගෙදර එනවා ආයි නිදා ගන්නවා ආයි දීපාන්දරින් දුවනවා ආයි හවස ගෙදර එනවා ආයි නිදා ගන්නවා ආයි දුවනවා ලොකු ගමනක් යනවායි කියලා අපි හිතාගෙන ඉන්න බලනකොට මේ පැය 24ක් වටේ දුවනවා ඒ නිසා මේ විශිෂ්ට ඥානයේ අවදි කරපු නිසා මේ දායාදේ අපිට ලැබුණ මේ වෙසක් පුරපසලොස්සක පොහොය දිනේ 2558ක් සේවත් කරන මේ මොහොතේදී අපි ලබන්න ඕන දකින්න ඕන ඒ බුදුහාමුදුරුව මේක ලෝකෙට දෙන්න ගිහිල්ලා විඳපු දුක් ගැහැට පුදුමයි අප්‍රමාණයි අවසාන කාලයේදී මොනම හේතුවකින් දන්නේ අර චුන්ද කර්මාර පුත්‍රයාගේ ආහාරය වළඳලා බුදුහාමුදුරුව කියනෝ මේක බුදුහාමුදුරුවන්ටම විතරක් ජීර්ණේ වෙයි වෙන කෙනෙකුට මේක දෙන්න එපා. එවලෙම කියනවා මේක වලලාලා ඉන්න කියලා. ඒ ආහාර ටික වලලාලා ඉන්න කියනවා. ඒක ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. ඒක වෙනම කාරණයක්. එහෙමයි. මේ රාජකුමාරයෙකුට වෙච්ච දේ මේ ලෝකේ අපූර්වත්වයේ දහමක් සත්‍යයක් කියන්න යෑමේදී දුෂ්ට කූර මිනිස්සුන්ගේ තුලින් ඒකම තමයි ජේසුස් වහන්සේටත් උනේ එහෙමයි. නිරායුධව තමන්ගේ චින්තනය අදහස ප්‍රකාශ කළා විවෘතව. ඒ අවියක්වත් ජීවිතේ රටින් ඔසගත නැති ඒ උත්තමයටත් අර හිරිහැර අර විදියට කළා. එහෙම කරනවද කූර නොවන මිනිස්සු කතා කළා පමණින් අදහසක් ප්‍රකාශ කළ පමණින් ඒ විදිහට එහෙම කරනවා ඒ හැටි තමන්ගේ බල තණ්හාව වෙනුවෙන් බල පරාක්‍රමය වෙනුවෙන් එහෙම කරනවා වරදක් කරන්න ඕනේ නැහැ තමන්ගේ වටපිටාවට හානියක් වෙයි කියලා හිතනොත් එහෙම මොකද කරන්නේ ඒක තමයි කුරිරු මිනිස්සුන්ගේ සමාජයේ ස්වභාවය. ඒ නිසා පඬිවරු ඉන්නකම්, පඬිතෙවරු ඉන්නකම්, ශ්‍රද්ධාව තියෙනකම්, ප්‍රඥාව තියෙනකම් ලෝකේ ධර්මයේ තියේ. ඒ අයගේ නැගී සිටීම තියෙනකම් ධර්මයේ තියේ. එහෙම නැති කලක ධර්මයේ ලෝකේ නැහැ. කුරිරු මිනිස්සු පමණයි ඉතුරු වෙන්නේ. එකිනෙකාට කා කොටා ගන්නා වූ මිනිස්සු පමණයි. වහා අවබෝධ කරගන්න. ඔයිට වඩා වෙරවීරිය ඇතුව ධර්මයේ දිහා බලන්න. ඔයිට වඩා ප්‍රබුද්ධෝ ධර්මයේ දිහා බලන්න. ඔයිට වඩා විනිවිද භාවයකින් ධර්මයේ දිහා බලන්න.
දැනට ඔබට හසු වෙන්නේ නැත්නම් තා පොඩ්ඩක් අපි උඩ පැනලා බලන්න වෙනවා උස ගිහිල්ලා බලන්න වෙනවා දැන් උඩ තියෙන අඹ ගෙඩියක් හදා ගන්න බැරි වෙනකොට අපි පුටුවක් තියලා බලනවා කඩන්න පුළුවන්ද කියලා කෙක්ක දිග මදි වෙනකොට ඒකත් බැරි වෙනවා නම් ඉනිමක ගෙනල්ලා තියලා බලනවා මේකට නැගලා කඩන්න පුළුවන්ද කියලා එතකොට නොහැකියාව ඇති වෙන හැම මොහොත තව තවත් තීව්‍ර කරලා ශක්තිමත් කරන බලන ඒ වගේ තමයි ධර්මයේ කරාත් එළඹෙන්න ඕන වීරයෙන් තමා දිහා නොබැලීමනේ ඔය තියෙන්නේ කොච්චර කිව්වත් බලන්නේ තමා විසින් වෙනත් දෙයක් හැම තිස්සෙම කියන්නේ අපි තමා දිහා බලන්න කියලා බලනකොට මෙයා වෙන දෙයක් දිහා බලලා තියෙන්නේ ඔක තේරුම් ගන්න නැහැ ඇස දිහා බලන්න කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ නේ දැන් මේ ප්‍රායෝගික මාස්ස් දෙහ දිහා වුණත් Tamanටම බලන්න කිව්වොත් ඒක නිකම් තේරෙන්නේ නැති වගේ ප්‍රශ්නයක් නේ කොහොමද මම මගේ ඇස් දෙක දිහා බලන්නේ ඒ වගේම තමයි මමත් වේ දිහා බලන එක හසීරු කාරණයක් හැබැයි ළඟ තියෙන්නේ දකින්න බෑ මොකද මමත්වේ ශක්තිය නෑ මමත්වේ දිහා බලන්න. ඒ නිසා මායයට බෑ බුදුහාමුදුරුවෝ පෙන්වන්න. ඇසට බෑ ඇස පෙන්වන්න. හැබැයි විශිෂ්ට ඥානයෙන් කෙසේ හෝ තමන් තමා දෙස බැලිය යුතුයි. තමන් දෙස බලන්නට නම් තමා කියන මල්ලේ තියෙන සංඥා අතහරින්න ඕන. රූප අතහරින්න ඕන වේදනා අතහරින්න ඕන සංකාර විඥාන අතහරින්න ඕන ඒවායේ විශ්වාසයේ තියාගෙන යන තාක්කල් බුදුහාමුදුරුවෝ පේන්නේ නැහැ බුදුහාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන යම් තැනක නැද්ද එතන තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ අතීතය හා අනාගතය වර්තමානය කියන තුන් කාලේ යම් තැනක නැද්ද එතන තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ අඳුරත් ආලෝකයත් යම් තැනක නැද්ද? එතනයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. නিত্য සුඛ ආත්ම යම් තැනක නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් තැනක නැද්ද? අන්න එතනයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. අපි මේ ගන්නේ අනිත්‍යයි කියලා ගන්නේ මේ බෞද්ධයෝ පුහුදුන් අය වැරදි තැනක්. තවත් නිට්ටයක්. අනිත්‍යයට යංගිසි නිගමනයක් දීලා උපාදානයක් කරනවා. ඈ අනිත්‍යයට නිගමනයක් දීලා උපාදානයක් කළාම ඒක අනිත්‍ය වෙනවද? ඒක අනිත්‍ය වෙන්නේ අනිත්‍ය නිට්ඨ කරගත්ත වෙනවා දුක නම් ඒක අතහරින්න තියෙන දෙයක් අපි දුක උපාදානය කරන්න පුරුදු කරනවා අපේ හාමුදුරුවෝ මේක දුකයි මේක දුකයි මේක දුකයි පින්නතුනි කියලා හිතන්න කියනවා එතකොට දුක උපාදානය කරවනවා එතකොට මිනිස්සු නෙවෙයිද ඈ අසුභ භාවනාව ඒ කියන්නේ සුභක් ඇති වෙන්නේ නැහැ ඉතින් අසුභයටම යනවා මිනිස්සු අනිත්‍ය භාවිතා කරන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. පළවෙනි මාර්ගඥාණයෙන් පස්සේ තමයි අනිත්‍ය භාවිතා කරන්න පුළුවන්. එයා තමයි අනිත්‍ය අඳුනන්නේ. ඉන් මෙහා අය අනිත්‍ය අඳුනන්නේ නැහැ. ඒ අය අනිත්‍ය කියලා සංකල්පණය කරලා තියෙන්නේ යම්කිසි නিত্যතාවයකට. අනිත්‍යයි කියලත් නිර්මාණය කරලා යම්කිසි නিত্যතාවයක්. යම්කිසි ස්වરૂපයක්. ඒ පදනම ඒ සංකල්පයේ තමයි වුණ අනිත්‍යයි කියලා හිතාගෙන වඩන්නේ. ඒ සානිත්‍ය භාවිතාවට එන්න නම් පළවෙනි සත්‍ය අවබෝධයට වෙන්න ඕන පුජ්‍යලත්වයේ අභිවාන්න ඕන ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා වූ ඒ උදාරතර දැක්ම ඇති වෙන්න ඕන.
මේක තේරුම් ගන්න පුළුවන්ද? ඇත්තටම බෑ. පුජ්‍යලේකට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රියෙකුටවත් පුරුෂයෙකුටවත් මේක තේරුම් ගන්න බෑ. මේක ස්ත්‍රීත් නොවන පුරුෂයොත් නොවන නපුරුෂකත් නොවන අයට තියෙන දහම. ඒ නිසා ස්ත්‍රීන් කලබල වෙන්න එපා, පුරුෂයොත් කලබල වෙන්න එපා, නපුසකයත් කලබල වෙන්න එපා. මොකද මේක අර භාවාත්මක ගුණේ අභිභවා ගියපු ධර්මයක්. ඒක භව නිරෝධෝ, ජාති නිරෝධෝ, ජරා මරණ නිරෝධෝ. සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ. මොනවත් රෝධ කරගන්න කිව්වේ නැහැ, ඒව ග්‍රහණය කරන්න කියලා කිව්වේ නැහැ. ඒ නිසාවෙන් සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සකස් වන දේවල් නියම කරගන්නේ නැහැ. අධ්‍යාත්මික වශයෙන් කිසිම සකස් කිරීමක් නිගමනයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒක තමයි අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය වරදවා ගත් එකම තමයි ශ්‍රී ලංකාවේ විශේෂයෙන් බෞද්ධයන්ගේ විනාශයේ හේතුව. අනිත්‍ය කියන වචනයට මේ පාළි ශබ්දකෝෂයේම තියෙනවා. නියම කර නොගැනීම, අල්ලා නොගැනීම කියලයි කියන්නේ අනිත්‍ය කියලා. පාළි ශබ්දකෝෂයේම තියෙන එහෙමයි. මේ අපි අයනේ මේක වැරදි නිර්වචන ටිකක් දීලා තියෙන. නිත්‍ය කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනය අනිත්‍ය. මොනම හරි විදියකින් දෙයක් ග්‍රහණය කරනවා නම් එතන අනිත්‍ය තියෙනවද? නැහැ. එතන තියෙන නිට්ටය. පිළිකුලෙන් වේවා, ප්‍රසාදයෙන් වේවා, මධ්‍යස්තව වේවා, ග්‍රහණයක් වෙනවා නම් එතන තියෙන්නේ නිට්ටය. ග්‍රහණය නොවේද කිසිවක්? ඒ කියන්නේ මම විසින් ග්‍රහණය නොකරනවයි කියන තැන නෙමෙයි. මෙතන මේ පෙන්නන අනිත්‍ය සුවිශේෂ ලක්ෂණය තමයි මම ග්‍රහණය නොකිරීම. මම විසින් ග්‍රහණය නොකිරීම කියන තත්වයනේ ඔය නිකලස් තත්වයේ ආසා නැති තත්වයේ හරේ මේ කියලා කියන්නේ. මේ කවුද ආස නැත්තේ? මම ආස නැහැ. ඒ කියන්නේ මම කියන කෙනා ග්‍රහණය වෙලා එයා තීන්දුවක් අරගෙන තීරණයක් අරගෙන මේවයි නොවැළී සිටින්න ඕන කියන පදනම ශක්තිමත් කරනවා එයා තුළ. ඒ තමයි මම ග්‍රහණය නොකිරීම, මම සිල්වත් වීම, මම ගුණවත් වීම, මම කරන භාවනාව. මේක හිම නෙමේ. මම සිල්වත් වීම නෙමේ, මම නැති කර ගැනීම. ඈ මම ගුණවත් වීම නෙමේ, මම කියන එක නැති කර ගැනීම. ඈ මම භාවනා කරනවා නෙමේ, මම නැති කර ගැනීම. එයයි ලෝතර බුදු පියාණන් වහන්සේගේ මේ විශිෂ්ට ධර්මය. එයයි අවදි කරු විශිෂ්ට ධර්මය. අපි ඔළුව කඩාගෙන ලොකු දුකක් වෙන්දා අපි මේ අද සරලව කිව්වට මේක මේ தත්වයටපත් වෙන්න අපේ ඔළුව කම්මලක් කරගත්තා. ඒක දකින්න දුරු පිට අපහැරියේ නෑ. අපිත් කාටවත් දෙවෙනි වෙන කෙනෙක් නෙමෙයිනි ලෝකේ මිනිස්සෙක් විසින් කළ හැකි දෙයක්, කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන් කියන වීරයත් තිබුණු නිසා අත්හැරී නෑ. අත් නොහරින බලය තිබුණා. මේ ධර්මය නොදත් සියලු දෙනාම කාන්තාවෝ. ඇයි කාන්තාවෝ කියලා කියන්නේ? කාන්දම කියන කෙනේ කොච්චර හරි ඇලෙනවා, කොච්චර හරි ඇලෙනවා, කොච්චර හරි ඇලෙනවා. ධර්මයේ නොදත් සියලු දෙනාම කාන්තාවෝ, ස්ත්‍රීන් වේවා පුරුෂයෝ වේවා. ධර්මයේ දැක්කොත් එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා එයා කාන්තාවක් නෙමෙයි, අෂ්ට පුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුජ්‍යලේ බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් සමස්ත ලෝකයේම ඉන්නේ කාන්තාවෝ. ඇලෙන සුළු කාන්දමක් සහිත මනසක් තියෙන කෙනා.
කාන්තාවක් වෙලා තව දුරටත් ඉන්නවද එහෙම නැත්නම් අර බුදුහාමුදුරුවන්ගේ කෙනෙක් බවට එක දිගට ධර්ම ශ්‍රවණය කරන්න අර හට්ටි මුට්ටි ගෙවල් දොරවල් දරුව මල්ලෝ දුවාල මුණු පුරාලා ටිකක් ඈතට දාන ඒගොල්ලොන්ගේ වැඩ ඒගොල්ලෝ කරගන්නවා ඕගොල්ලෝ අද මැරුණා නිකන් බොරුවට පැනලා ඕවා කරන්න යන්න එපා ඕගොල්ලෝ අද මැරුණොත් එහෙම හට් ඇටැක් එකක් හැදිලා ඒගොල්ලෝ අනේ කියලා කරගන්න බැරුව මහා පාරට බහිනවද ආගේට කරගෙන ජීවත් වෙන ඔයිට වඩා හොඳට බය වෙන්න එපා මන් නැතුව මේගොල්ලන්ට මොකක්ක කරගන්න බෑ කියලා ඒ නිසා තමන්ගේ ගමම් මග තමන් හදාගන්න ඒක තමන්ගේ කාර්යයක් අත්තාහි අත්නෝනාතෝ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති මට දරුවෝ ඉන්නව මට ධනේ තියෙනවා ඉති බාලෝ මෝඩ මිනිස්සු බාලයෝ විහඤ්ඤති හිතනවා අත්තාහි අත්නෝනත්ති තමන්ගේ ශරීරයවත් තමන්ගේ තමන්ට පිහිට නැහැ ඒ නිසා තමාව තමන් පිළිසරණ කරගෙන වහාම සත්‍ය හා අසත්‍ය ඉක්ම වූ සත්‍ය අවබෝධය කරගන්න ඕන. සත්‍ය පවතින්නේ සත්‍ය හා අසත්‍ය ඉක්ම වූ තැනයි. මේ ලෝකේ සත්‍යයි කියලා එකක් නැහැනේ මේ මිනිස්සුමනේ නිගමනය කරන්නේ මේක සත්‍යයි කියලා. ඒක සත්‍යය කියලා නිගමනය කරාම ඒක සත්‍ය වෙනවා. මේක හොඳ වැඩක් කියලා නිගමනය කරාම ඒක හොඳ වැඩක් වෙනවා. මේක නරක වැඩක් කියලා නිගමනය කරාම ඒක නරක වැඩක් වෙනවා. දැන් හාමුදුරුවන්ට රැට කන එක නරක වැඩක් කියලා නිගමනය කරපු නිසා අපේ දායක දත් මිටි කනව හවස කනව දැක්කොත් එහෙම. හාමුදුරුවෝ. එතකොට අර මේ වෙන ආගමක කෙනෙක් හරකෙක් මරුවත් ආයෙකට කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආගම හැටියට ඒක මරන්න පුළුවන්. කියලා කියන හාමුදුරු කෙනෙක් ඇහුවොත් එහෙම තමයි දත් මිටි කන්නේ. ඇයි? ඒ නිගමනය කළොත් ඒක නරකයි කියලා ඒක නරකයි. ආයි දෙන්නේ. එතකොට මේ ලෝකේ සත්‍ය අසත්‍ය දෙකම ලොකු අසත්‍යතාවයක පවතින්නේ. ආත්ම සංවේදීව මානව හිතවාදී ක්‍රමවේදයකට බැලුවාම පේන හරි වැරදි ටිකක් වෙනම තියෙනවා. ඒකට තථාගත දර්ශනය කියලා කියන්නේ. එතකොට හැම දෙයක්ම හරි වෙනවයි හැම දෙයක්ම වැරදි වෙනවයි කියලා නෑ. එතන ස්වභාවයට අනුව ඒක හරිත් වෙනව වැරදිත් වෙනව. දැන් දවසක් අහනවා මේ මට කෝල් එකක් දීලා ස්වාමීන් වහන්සේ අපිත් එක්ක බොහෝ කාලයක් අවුරුදු 10ක් විතර හිටපු බල්ලා පිළිකාවක් හැදුනා. එයාට බෙහෙත් කළා. දැන් බෙහෙත් කර කර ඉන්නවා. දැන් මාස 6-7ක් තිස්සේ එයා හොඳටම දිරලා එයාට කන්න බෑ. ඉතින් අපි අර බල්ලා මැරෙන්න එන්න තක් ගස්සවන්න කියලා කල්පනා කරනවලු. ඉතින් අපෙන් අහනවා මේ එන්නත ගස්සවන්න දෙපාද කියලා. දැන් නිකන් ඉඳලා අපි නිකන් පවුපුරව ගන්න මේ ටෙලිෆෝන් එකෙන් පවුපුරවනවා අපිට. දැන් අපෙන් අහලා අපි account එකට දාන්න හදන්නේ ආමුදුරු කිව්ව නිසා ගැහුවා. පුදුම වැඩක්. එතකොට මේගොල්ලෝ මේක කරන්න හදන්නේ බල්ලගේ යහපත උදෙසා. බල්ලට තියෙන ආදරේ වැඩිවම උදෙසා. ඉතින් එතෙන්දි කොහොමද ඔක පව පින මැනගන්නේ? දැන් මං කිව්වා මිනිස්සෙක් ගෙන්නම් අවසර ගන්න පුළුවන්. අස්සනක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ account එකට ඒක වැටෙන්නේ නැහැ. එයා සිය කැමැත්තෙන් ඒ අවසර ඉල්ලලා තියෙන අර ලෝකේ කට්ටිය විවිධ හේතු කරන කොටගෙන සියදී හානි කරගන්න උසාවියෙන් අවසර ගන්නෙ සිය කැමැත්තෙන් මං කෝ ඉතින් සතාට ගෙන් ඒක ගන්න බෑ වාට සතා කැමති වෙනවද නැද්ද කියලා වාට තීරණය කරන්න බෑ ඒක වාගේ තීරණේ බවට පත් වෙනවා ඒ නිසා යම් කිසි කම්පන වේගයක් ඔබට පෙන්නුම් කරනවා නම් ඔබ ඒ දේ නොකළ යුතුයි ඒකයි ඒක හේතුව
ये आत्म संवेदी धर्म है කියන්න බෑනේ සමහර අය නෑදේ හිටියත් මොන වෙලා හිටියත් ඉන්න කැමති අය ඉන්නවනේ නේ කලාතුරකින් කට්ටිය ඉතින් වේලාසනෙම ටිකක් අරින් මේක කියනකොට දැන් නම් මලාට කමක් නෑ කියලා අර අතහැරලා දානවා අතහැරලා දැම්ම ගමන් ඉතින් අරගෙන යනවා එයා අල්ලගෙන ඉන්නකන් තමයි එන්නේ ජීවත් වෙන්නේ යංගිසි මේ සාධකයක් තියෙන ඕන මිනිස්සෙකුට धर्म अवबोधे कर गनीम की साधक कर गट धर्म अवबोधे कर गन मन जीवत्ते नोन साधक कर गिर धर्म अवबोधे मे दीवन कर गन मन जीवत्ते नोन एक दीवन मेघ मंग अनीत बेदल हदल देना उदव पदव कर मन जीवत्ते नोन එහෙමත් ගිහිල්ලා ඉතින් ජීවත් වෙන්න බැරි කාලයක් එනවනේ ඕනම කෙනෙකුට නේද 80 පයින්කොට 90 පයින්කොට ජඩබිරි ගානකොට ටයර් එකක් ගෙවිලා ගියා වගේ මේක ඉවත් කරන්න වෙන කාලයක් ඇති වෙනවා කැන්වස් පෑදිලා දැන් යන්න බෑ ටයර් එක පුපුරා යන්න කිට්ටු එතකොට ඉතින් දැන් තේරුම් කරගන්න ඕන දැන් මේක හබල් ගහලා ඉස්සරහට ගෙනියන්න බැරි අතාරින්න ඕන එකක් කියලා. එතකොට අතාරලා දාන එක හර එක වෙනම කතා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු වයසට ගිහිල්ලා මැරෙන එක නෙමෙයි. මිනිස්සු තරුණ කාලෙත් මැරිලා ජීවත් වෙන එකයි ප්‍රශ්නේ. ජීවත් වෙලත් මැරිලා ජීවත් වෙන එකයි ප්‍රශ්නේ. අවිද්‍යාව තුල ජීවත් වෙන මනුස්සයා මැරිච්ච මිනිහෙක් හා සමානයි. තනිකර නිස්කාරණ සිතුවිලි පද්ධතියක්, නිස්කාරණ කතාබහ, නිස්කාරණ ජීවිතයක් තියෙන මලවුන් වැනි ජීවිතයක්. මලවුන් වැනි කියලා කිව්වේ ඒකයි. මේ ලෝකයේ කෝටි 800 මං හිතන්නේ 1 දසලක්ෂයක් විතර ඇති ඕන ජීවත් වෙන මිනිස්සු. අනිත් ඔක්කොම මැරිච්ච මිනිස්සු මලමිනි. හොල්මා අවතාර ඒ මරණයෙන් නැගිටින්න ඕන මරණයෙන් නැගිට්ටොත් අමරණීයයි අමරණීය කෙනෙක් හැටියට සසර යන්න පුළුවන් දැන් බෝසත්වරු අමරණීය කෙනෙක් හැටියට සසර ආව සමහරයි බයයි නිවන් දකින්න මොකද මෙතනින් ඉවර වෙයි කියලා ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන මේක ඇතුලේ ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා ලබන පාර මම වෙලා උපදින්න ඒ ගියත් ඒ මම නෙමෙයි ඒ සමහර අය හිතන මේ මට ඉඩමක් තියෙනවා කියලා මට ඉඩමක් නැහැ ඒ ඉඩම මගේ කියලා හිතන් ඉන්නවා විතරයි ඔය විදියට හිතාගෙන උතන කෝටි 100 ගාණක් මලා ඒ ඔක්කොම මනෝ විකාරය මේ වගේ ශරීර කූඩු කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු අරගෙන මලා හිතාගත්ත විතරයි හිතුවිල්ල විතරයි ඒ සිතුවිල්ලට රැවටීම ස්වභාවයට රැවටීම ගත හැකි කිසිවක් නැත අතහරින්න හෝ අල්ලා ගන්නට කිසිවක් නැත වෙනස් කරන්නට විභජනය කරන්නට කිසිවක් නැත ඉතින් මේ වගේ ධර්මයක් දැනගත්තොත් අපේ පින්වත් කිරිබද්දේට ඥානানন্দ හාමුදුරුව වගේ කොච්චර වටිනවද අමිතානන්ද හාමුදුරුව වගේ දැනගත්තොත් කොච්චර වටිනවද මේ රටේ ඉන්න ඔය ප්‍රභු ස්වාමීන් වහන්සේලා දැනගත්තොත් කොච්චර වටිනවද එතකොට මේ සමාජයේ මෝඩය බවට පත් කරන්නේ නැතුව තව දුරටත් ඍණාත්මක මිනිස්සු බවට පත් කරන්නේ නැතුව බෞද්ධ මෝඩය බවට පත් කරන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්. එවැනි උදාර ඥාන දර්ශනයකින් මේ සිංහල ජාතිය බෞද්ධයෝ නැගිටෙවොත් විතරයි අනිත් ආගමිකයෝ සිංහලයා මෝඩයා කියන එක අස් කරගන්නේ. නැත්තම් අස් කරගන්නේ නැහැ. සිංහල බෞද්ධයා ළඟ තියෙන මෝඩ කරුණාවක්, මෝඩ වැඩ ටිකක්.
මෝඩ පිංකම් ටික මෝඩ ඇදහිලි ටික මෝඩ මෝඩ වන්දනා ටික අනිත් ආගමිකයෝ ළඟ ඉතින් අහන්නම දෙයක් නැහැ නේ ඒක උප්පත්තික මෝඩයෝනේ ඒක කියන්නම දෙයක් නැහැ ඒගොල්ලොත් එහෙමයි ගල් ගෙඩි කළු ගෙල් නොදකපු දෙයියොන්ට කෑ ගහන සජීවී ලෝකයේ අත් නොවිඳින ප්‍රාර්ථනාවකට හිර වෙලා ලබනාත්මයට සහ දෙයියන්ට ආත්මය උගස් කරපු කුලියට ජීවත් වෙන මිනිස්සු අනේ මන් දන්නේ මේ සමහර අය කියන කතා මං කියන ඒවා නෙමෙයි අපි දන්නේ ඇත්තද නැත්තද කියලා බලන්න ඕන මං ওই වගේ කතා කියන්නේ මොකද හේතුව ඔයගොල්ලන්ට තරහා ගියොත් එවනේ ඒස සමහර අය කියන කතා ඕවා ඔබ කොතනද ඉන්නේ කොයිද ඉන්නේ ඔබතුමා ඇයි අතහරින්න බැරි දේවල් තියෙනවද ඇයි අතහරින්න බැරි ඒවා බලන්න ආදීනම තා කොච්චර කල් මට අල්ල ගන්න පුළුවන්ද කියලා තා ගොඩක් කල් අල්ලගෙන බෑ වට ඕක එදාට අතහරින්න වෙන දේ අදම අතහැරලා ක්‍රියා කරන්න පුළුවන් සම්මුති ක්‍රියාවක් හැටියට ඒක ක්‍රියා කරන්න පුළුවන් මානසික ස්වභාවයෙන් අතහැරලා අපේ අය හිතන්නේ මේ මේ අතහැරීම කියන එක මේ භෞතික වශයෙන් අතහරින්න ඕන කියලා. එහෙම එකක් නැහැ. මේක මානසික අවිද්‍යාත්මක සංකල්පයයි ඒක අතහරින්න ඕන. ඒකයි කියන්නේ අර අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. විස ගෙනියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අල්ලේ තුවාලේ තියෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බුදුහාමුදුරුව අපූර්ව නිදර්ශනයක දැක්කුවේ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. තමන්නේ වැරදි දර්ශනයට පාත්‍ර වුණාට පස්සේ ඔය කන එකේවත් බොන එකේවත් සල්ලි පාවිච්චි කරන එකේවත් ගෙවල් දොරවල් තියෙන එකවත් යාන වාහන තියෙන එකවත් ඔප්පු දිරප්පු තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. අල්ලි තුවාලේ නැහැ. අර විස වෙන්නේ අල්ලි තුවාලේ තියෙන හැට. එතකොට එයාගේ දොරට අරවට මේවට ආසත්ත වෙලා මලපිරීති වෙනවා. ඇයල්ලි තුවාලේනේ විස ඇතුල් වෙනවා. ඒස තමන්ගේ හදවත සනීප වුණාට පස්සේ වඩාත් හොඳට නෝනට මහත්යට දරුවන්ට සමාජයට නිවස දොර සංවර්ධනයට ඔය ඔක්කොම කටයුතු කරන්න පුළුවන්. ඔය විසාකාව බියුටි කල්චර් කරලා රූපරාජිනියක් වුණෙත් සෝහාන් වෙලානේ. මේක මේ එහෙම ඍණාත්මක දහමක් නෙමෙයි. පුදුමයි කියන්නේ මේක ධනාත්මක දහමකුත් නෙමෙයි. මේ ලෝකේ යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඍණාත්මකත් නොවන ධනාත්මකත් නොවන අන්නේ එකම ධර්මයේ මේ තථාගත ධර්මයේ පමණයි. ඒකද කියන්නේ තථාගත තත්ථාකාරය. තත්ථාකාරය කියන්නේ ඍණාත්මක හෝ ධනාත්මක නෙමෙයි. මේ ඍණාත්මක හා ධනාත්මක දෙය කියලා කියන්නේ පුජ්ජල සංකල්පය. පොඤ්ජල සංකල්ප ඒ තුල විශාල වශයෙන් මානසික පීඩාව විඳිනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු වුණට වඩා උබ්බෝගන දුක් විඳිනවා. ඇලීම් ගැටීම් බහුලයි. ඒත් ඒ ධනාත්මක සංකල්ප ඇති කර ගැනීමෙන් අර ඍණාත්මක සංකල්ප වලට වඩා හොඳ ගතියක් තියෙනවා. එතකොට අර ජවයක් කිති කැවීමක් ඇති කරලා අවදියක් ඇති කරලා වේගවත් බවක් තමන්ගේ මනසේ හදනවා. හැබැයි ඍණාත්මක සංකල්පයට වඩා ඒක හොඳයි. හැබැයි ඒ ධනාත්මකත් හා ඍණාත්මක සංකල්පයටත් වඩා මේ ආර්ය මාර්ගය හොඳයි. ඊටත් වඩා ඒක හොඳයි.
සදහා මැස අවදි කර ගන්න ප්‍රඥා නිරෝධය අවදි කර ගන්න ප්‍රඥා විමුක්තිය ඇති කර ගන්න චේතෝ විමුක්තිය ඇති කර ගන්න ඇස නිරෝධ කරන කන නිරෝධ කරන නාසය නිරෝධ කරන දිව නිරෝධ කරන ශරීරය නිරෝධ කරන මන නිරෝධ කරන එහි ඇති උපාදානස්කන්ධේ නිරෝධ කරන රූප නිරෝධ කරන වේදනා නිරෝධ කරන සංඥා නිරෝධ කරන සංඥා සංකාර නිරෝධ කරන විඥාන නිරෝධ කරන දැන් මොනවද කරන්න ඉතිරියේ අභාවිතා ධම්මා පුජ්‍යලයක් නැහැ අර ටික ගැටුනොත් එකට පුජ්‍යලය හැදෙනෝ ඒ ටික විසිරුවොත් පුජ්‍යලය නැහැ කාර් එකේ කැලේ ටික ගැලෙව්වොත් කාර් එක නැහැ කාර් එකේ කැලේ ටික අමුණපු ගමන් කාර් එක ඔබ දැකලා තියෙනවද අර හමුදාව මේ දක්ෂකම් පෙන්වන්න විනාඩි කීපයක් ඇතුළත ජිප් එකක් අමුණන එකක් සම්දර්ශනවල කරනවා අපි බැලුව බැලමට පේන්නේ මේ මේ එන්ජින් නට් කෑලි ඒවා මේ කෑලි කෑලි වලට කලවල 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 පේනවා අපි කිසි විටක ඒ අවස්ථාවේදී බලලා කියන්නේ නැහැ අර ජිප් එකක් තියෙනවා ජිප් එක මොන වගේද කියලාවත් තේරෙන්නේ නැහැ මොකද්ද ජිප් එක වර්ගය කියලාවත් හිතෙන්නේ නැහැ කාර් එකක්ද දන්නේ නැහැ ජිප් එකක්ද දන්නේ නැහැ කෑලි ටිකක් තියෙනවා කියලා කියනවා ඒ විසිරෙච්ච ගමන් ජිප් එකක් නැහැ කාර් එකක් නැහැ මොකුත් නැහැ අමුණුපු ගමන් ෂා අර තියෙන ජිප් එක ඒක අපිට අර උදාහරණයට ගන්න පුළුවන් ඒගොල්ලෝ එක විනාඩි කීපයක් ඇතුළත කරනවා විනාඩි 10කට අඩු කාලයක් ඇතුළත කරනවා ඒක තමයි මේ සංස්කාරක ධර්මයන්කට ගස්ඨණය වෙන තැන මම හැදෙනෝ විසුරුණු තැන මම නැහැ හැබැයි මමත්වයේ තුල ඉඳගෙන මෙතන මමෙක් නැහැ කියන සංකල්පයට ආවොත් එහෙම අර මිත්‍යා දෘෂ්ටික ආගම් වල වරද්දවාගෙන කියන කතාව ඒකයි ඒක ඇත්ත ඒ ශාස්ත්‍රවරු සමහරලාට කියන්නේ ඇත්තේ මෙතන සතෙක් නැහැ පුජ්‍යලයක් නැහැ ආත්මයක් නැහැ උපදින කෙනෙක් නැහැ මැරෙන කෙනෙක් නැහැ කියලා කියන්නේ ඇත්තේ මේ පරමාර්ථය වෙන්නත් පුළුවන් නමුත් වරදවාවට අහගත්තොත් මොකද හිතන්නේ ආ මේක අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ උපදින කෙනෙක් නැහැ මරණ කෙනෙක් නැහැ ඉරක් නැහැ හඳක් නැහැ මුකුත් නැහැ මේ ඔක්කොම දෙවියෝ ස්වභාවය Nirodhe නැත්තම් දල ගැලුම් කරුවා මොනවා හරි කියලා හිතනවා දැන් ඒතකොට ධර්මයේ වරදවා ගත්තා කියලා කියන්නේ සර්පයාගෙන් වලිගය අල්ලගත්තා වගේ කියනවා ඒ ධර්මයේ මේ ධර්ම මේ මිනිසුන්ට ඒක හානියට පවතිනවා දැන් මේ අයත් කවුරු හරි කෙනෙක් තේරන ගත්තොත් මෙතන සතෙක් නැහැ පුජ්‍යලෙක් නැහැ කියලා සංකල්පේ අතරමං වුණොත් එයාට පුදුම හානියක් වෙන්නේ මොකද එයා පවුත් කරනවා පිනුත් කරනවා ඔක්කොම කවලමට කරනවා ඈ එයාට පවක් පිනක් නැතුව යනවා එහෙම වුණොත් මොකද වෙන්නේ එයා පටලවාගෙන ජීවිතේ නාස්ති කරගන්නවා නිසා කවදාවත් ධර්මය වැරදි විදිහට තේරුම් කරගන්න එපා කිසිවෙක් නොයන තැනින් ඉදිරිපත් වෙනකොට කිසි වෙලාවක ජීවිතේ වරදක් සිදු වෙන්නේ නැහැ මොකද මම කියන කෙනා ඉදිරිපත් වෙලා කරන තැන තමයි වැරදි ක්‍රියාත්මක වෙන්නේ එතකොට වේදනායතන උපදිනෝ සංඥා උපදිනෝ සංඛාර විඥාන උපදිනෝ හැබැයි මමත්වයෙන් තොරව කවදාවත් මිනිස්සෙක් වරද්දක් කරන්නේ මමත්වයෙන් යුක්තවයි වරදි කරන්නේ ඒ නිසා තමයි රාතුන්ට විනය පනවන්නේ නැහැ යංගිසි ස්වභාවයක් තිබ්බත් බුදුහාමුදුරුවෝ ඒක ස්වභාවයක් කියලා අතහැරලා දානවා. රහතන් වහන්සේ කෙනෙක් ළඟ තිබ්බා මේ වරින් වර ආහාර ගන්න ස්වභාවයක්. එතකොට අනිත් අය කිව්වහම වරින් වර එයා ආහාර ගන්නවා කියලා ඒක වළක්වන්න බුදුහාමුදුරුවෝ මුකුත් කිව්වේ නැහැ. ඒ කිව්වා එයාගේ ඒක සසර පුරුද්ද කිව්වා. ඒක අතහැරලා දැම්මා. ඒක වළක්වන්න බැරි දේවල් තියෙනවා. ජීවිතවලත් එහෙමයි. පුජ්‍යලිය ළඟත් එහෙමයි. සමහර දේවල් ස්වභාවය කියලා අතහරින්න ඕන. පුජ්‍යල චරිතය කියලා අතහරින්න ඕන. ඉතින් මේ ධර්ම කරුණු සියල්ලම අරගෙන පින්නතුන්ගේ ජීවිත ධර්මයෙන් ඒකාලෝක කර